දිගු කාලයක සිට වනාලි තර්ජනයට මුහුණ පා සිටි ගම්මානයක් ආනමඩුව මහකුඹු කඩවල පූණ විටිය. ඒ උදෑසන මේ ගමට කඩා වැදුණු වනාලි නිවෙස්වලටද පහර දී අලාභාන සිදු කර තිබෙනවා. මේ වගේ ගෙවල් කල්ලා දැකලා තියෙනවා දකිද්දිනුත් ඉතින් ඇත්තටම දැන් මේ ගෙදර වුණත් ඉන්නේ දෙන්නම ගොළු වෙදෙන්නේක් ඉන්නේත් වයසක මාමයි අම්මයි තාත්තයි ඉන්නේ දෙන්නම වයසයි ඉතින් මේ වගේ තැන් වලට ඉතින් රජෙන් ආධාර කරන්න පුළුවන් නම් ලොකු දෙයක් සාමාන්‍ය සල්ලි තියෙන මනුස්සයෙක් ගෙදර අලි ආපුවාම ඒ කට්ටිය කොහොමරි වටේ කට්ටිය එකතු වෙනගෙන මොනා හරි කරගෙන පන්න ගන්නවා හැබැයි මේ වගේ දුප්පත් මනුස්සයෙක් ගෙදර ආපුවාම ඒකට රජෙන් නියෝගයක් ගන්නත් අහු වෙනවා පාලකයෝ දැනගන්න ඕන මේවට නිසි ප්‍රතිකාර නිසි උත්තර දෙන්න විඩම් වල තියෙන කජු මේ පොල් ගස් පෙරලා තියෙනවා කෙසෙල් ගස් ඔක්කොම විනාශ කරනවා රාත්‍රී ඉතින් කෑකෝ ගාලා මේවා කරලා තමයි අලි පන්න ගන්න. අලි වැඩි සෑමකට පත් වෙන ප්‍රමාණයක් නැහැ. ඉතින් මිනිස්සු හුළු අතු පත්තු කරලා තමයි අලි ටික එලව ගන්න. එක රෑකට මුළු පොල්ගස් 82ම එක ගහක්වත් නැතුව කඩලා දැම්මා අලි 11 දෙනෙක් ඇවිල්ලා තිබුණා ඒ රංචුව. මේ වෙනකොට පානේ මඩුව අපේ ගොවි සංවිධානයේ 3 දෙනෙක් මැරුණා. ඊට අමතරව ඒ ආසන්න කට්ටිය 4 දෙනෙක් මැරුණා. ඒ 7 දෙනෙක් ගෙවල් වලට ඇවිල්ලා මේ බිත්ති වල ගහලා මේ වන අලි මරලා දැම්මා මිනිස්සු ජීවිත ක්‍රමයෙන් වීගොවි තැන තම අපදාන ඔය අපේ ගොයියන්ගේ ඒ වීගොවි තැනුත් දැන් බැහැර වෙමින් යනවා මොකද මේ පැලටක් ඉන්න බෑ මේ අතර පරිසරවේදීන් පවසන්නේ මේ වන විට අක්බෝ ඇතාගේ වම්පාදයට ප්‍රතිකාර කරමින් පැවතුනත් ඒ පිළිබඳ සෑහීමකට පත් වෙනු හැකි බවයි අක්බෝ කියන්නේ විශාල ඇතෙක් ඒ ඇතා හා සමාන ඇත්තු 3 දෙනෙක් 4 දෙනෙක් ලංකාවෙම ජීවත් වෙන්නේ ඒක හින්දා මේ ඇතාගේ ජීවිතය රැක ගැනීම ඉතාම වැදගත් අපි ආණ්ඩුවෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණාකරලා අපිට මේක කරන්න බැයි නම් විදේශ රටක සහාය අරගෙන හරි අක්බෝ ඇතාගේ ජීවිතය බේර ගන්නත් ඒ වගේම මෙවැනි විපත් ඇති නොවීමටත් අවශ්‍ය කරන පසුතලය එහෙම නැත්නම් මේ සන්දර්භය නිර්මාණය කරන්න කියන කාරණය මේ අතර අක්බෝ ඇතාගේ වම්පාදයේ ඇති මුනිස්සම නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට පශු වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණයද උපයෝගී කරගත්තා. බඳින තුවක්කුවක් පත්තු වීමෙන් අක්බෝ ඇතාගේ වම්පාදයට තුවාල සිදු වී ඇති අතර මෙවරිට මාස 3කට වැඩි කාලයක් ගත වීම හේතුවෙන් ඇතා ඉතා දුර්වල තත්ත්වයක පසුවනවා. මේ හේතුවෙන් ඇතාට අවශ්‍ය ආහාර පානද පශු වෛද්‍යවරුන් විසින් විටින් විට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ප්‍රතිකාර ලැබමින් පසුන අක්බෝ ඇතා මෙන්ම දීගදන්තු දෙක ඇතාද අවදානම් තත්ත්වයේ පසුවන බව පරිසරවේදීන් පවසනවා. දීගදන්තු දෙක නැමැති ඇත ඇතරම ඇසට ආසන්න ප්‍රදේශයේ මූනිස්සමක කැටයක් ලෝහමය කැබැල්ලක් හිඳා බැහැපු සිදුරක ස්වරූපයක් අපි දකිනවා සමහරු හිතනවා මේක ඇතෙක්ගේ ප්‍රහාරයක් කියලා වෙඩි තබන ලද තුවක්කුවකින් පැතිරිලා යන ලෝහමය කැබලි වල එක කැබැල්ලක් මෙයාගේ ඇහැ පිටුපසට වැදුනා කියන කාරණය තමයි අපි විශ්වාස කරන්නේ තේකන්ද අපි හිතනවා ඒ ඇතා සම්බන්ධයෙන් උත් දැම්මම ගත යුතු ක්‍රියාමාර්ග වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත යුතුයි කියලා